සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් අද මේ චූටි බබාගේ පූස්පැටව දෙන්නෙක් ගෙනලා ඉන්නවා. ඒ දෙන්නා ගෝමින් කරන්න තමයි මම යන්නේ. ඉතින් මුලින්ම පූස්පැටියම අපි අරගෙන ඉවරලා ගෝමින් ටේබල් එකට දානවා. ඊට පස්සේ එයාට ගැලපෙන බ්‍රෂ් එකක් ගන්නවා. ගැලපෙන බ්‍රෂ් එකක් අරගෙන ඉවරලා මේ විදිහට එයා හොඳට බ්‍රෂ් කරනවා. ඉතින් යාළුවනේ පූස් බබෙක් ඇත්තරම බ්‍රෂ් කරද්දී ඒ අපි ඩොග් කෙනෙක් ග්‍රූමින් කරනවට වඩා හත්පතින්ම වෙනස්. ඇත්තටම පූසෝ ගොඩක් ස්ට්‍රෙස් වෙනවා. ඒ හින්දා යාලා ගොඩක් බය වෙනවා. ඒ හින්දා අපි මෙයාව හෑන්ඩල් කරද්දී සාමාන්‍ය සෝප් හෑන්ඩලින් තමයි කැට් කෙනෙක්ගේ හෑන්ඩ් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම මෙයාව හොඳට සාමාන්‍ය මේ මෙයාගේ මං ඇවිල්ලා මේ පාවිච්චි කරන බ්‍රෂ් එක ඇවිල්ලා මේකේ එක පැත්තක් ලොකු දැති තියෙනවා. අනිත් පැත්ත ඇත්තරම චූටි වල දැති පිටලා තියෙන්නේ. ඉතින් මුලින්ම සාමාන්‍ය අංශක 45ක ආනතියට මෙයාගේ ශරීරයට තියලිවල අපි සාමාන්‍ය මේ විදිහට නිවැරදිව බ්‍රෂ් කරනවා. බ්‍රෂ් කරද්දී ඇත්තරම දැනගන්න ඕනේ අපි අනිවාර්යයෙන්ම ඉස්සල්ලාම ලොකු දැති තියෙන පැත්තෙන් තමයි බ්‍රෂ් කිරීම සිද්ධ කරන්නේ. එතකොට ලොකු ලොකු ගැට තියෙනවනම් ඒකට මෙයා වෙනවා. ඊට පස්සේ තමයි අපි සාමාන්‍ය කුඩා දැති තියෙන පැත්තෙන් මේ විදිහට බ්‍රෂ් කරන්නේ. ඉතින් මේ බ්‍රෂ් කරද්දී අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ සුරතල කිසිම කරදරයක් නොවන විදිහට බ්‍රෂ් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙයාගේ ගැට ඇත්තරම මෙයා ස්ටූල් පාස් කරන ඒරියා එකේ ගොඩාක් ගැට ගැහිලා තියෙනවා. ඉතින් මේ ගැට කපද්දී ඇත්තරම ඒක ඔයා ඒ ගැන දැනුමක් නැත්නම් ඒ ගැන ප්‍රැක්ටිකලි නොලෙජ් එකක් නැත්නම් ඇත්තටම කරන්න යන්න එපා. මේක ගොඩක් අවදානම් වැඩක්. ඉතින් එයාගේ හැම කැපෙන්න පුළුවන්. ඒ හින්දා ගොඩක් සියුම්ම කරන්න ඕන දෙයක්. ඒකයි මම මේ උදව්වට එක්කෙනෙක් ඇත්තටම අරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට කතුර දාලා ගැටේ මුලට කතුර දාලිවල අපි මීට ගැට ටික ඔක්කොම අයින් කරනවා. ඉතින් මේකනම් කරද්දි ගොඩාක් අවදානම් කරන්න ඕන දෙයක් තමයි. ඉතින් මේ විදිහට තියෙන ගැට ටික ඔක්කොම හිමීට අපි අයින් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඇත්තටම මේ ස්ටූල් පාස් කරන හරි හොඳටම ගැට ගහලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ සම්පූර්ණම ගැට ටික ගැට එකින් එක අයින් කරනවා. ඊට පස්සේ මම මේ ස්ටූල් පාස් කරන ඒරියා එක හොඳට ක්ලීන් කරනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා එයා ස්ටූල් දාද්දී මේ කෝට් එක රිමූව් කරාට පස්සේ ඇත්තටම වදින්නේ නැහැ. එහෙනම් මේ ඒරියා එකේ තියෙන ස්ටූල් පාස් කරන යුරින් පාස් කරන ඒරියා එකේ තියෙන ඔක්කොම ටික මම මේ ක්ලිපර් එකෙන් ඔක්කොම සේව් කරනවා. ඉතින් ඒකත් අවධානයෙන් කරන්න ඕන දෙයක් ඇත්තටම. ඉතින් මේක කරද්දිත් ඇත්තටම එයාගේ ටෙස්ටිකල් කැපෙන්න පුළුවන්. එයාගේ ස්කූල් පාස් කරන ඒරියා එකට ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තම මේකත් බොහොම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. ඉතින් යාළුවනේ ඊට පස්සේ මේ විදිහට හොඳට මේ ඒරියා එක හොඳට එයාට ක්ලීන් කරනවා. ඊට පස්සේ මම නැවතත් ආයේ මෙයාව හොඳට බ්‍රෂ් කරනවා මුලේ ඉඳලම. දැන් බලන්න ඔයාලට දකින්න දිනවා ඇත්තටම මෙයාගේ නිකම්ම බ්‍රෂ් එක යනවා හොඳට. බ්‍රෂ් කරාට පස්සේ මෙයාත් හොඳට ඉන්නවා, කාම ඉන්නවා. මෙයා කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. ඔයාලට පේනවා ඇති මෙයා මං හැන්ඩල් කරන විදිහම පේනවා ඇති ඔයාලට. ඇත්තටම කැට් කෙනෙක් හැන්ඩල් කරන්න ඕන එක එක ටෙක්නික් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මම මෙයාව හැන්ඩල් කරන්නේ. ඊට පස්සේ යාළුවනේ මම මෙයාගේ මේ පෝස් අස්සේ ඔක්කොම තියෙනවා. මේවා ජරාව තියෙනවා. ඒ හින්දා මම ඔක්කොම පෝස් අස්සේ පොඩි ක්ලිප් එකක් තියෙනවා. ඊට පස්සේ ඒකෙන් ඔක්කොම මං ක්ලිප් කරනවා. ඊට පස්සේ මෙයාගේ නේල් ටික මම ඔක්කොම ග්‍රයින් කරනවා. මොකද ග්‍රයින් කරන්න තුව නේල් ක්ලිප් කරාට වැඩක් නැහැ. ඊට පස්සේ අපේ ශරීරය ගෑවුනොත් එයා අපි වඩා ගන්නවා. ඒතොර අපිට ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඉතින් මම ග්‍රයින් කරනවා. ඊට පස්සේ යාළුවනේ මම මෙයාගේ හොඳට ක්ලීන් කරනවා. කන් දෙක හොඳට ක්ලීන් කරනවා. දෙපැත්තම හොඳට ක්ලීන් කරනවා. වැක්ස් තියෙන ඒවා ටික ඔක්කොම හොඳට ක්ලීන් කරනවා. ඊට පස්සේ මම මෙයාට ඇත්තටම පර්ෆියුම් එකක් ගන්නවා. පෙට් පර්ෆියුම් එකක්. ඉතින් යාළුවනේ ඔයාටත් මේ සුරතලාට වගේම ඔයාගේ කැට්ටක් හොඳට ග්‍රූමින් එකක් කරගන්න ඕන නම් අපිට කතා කරන්න පුළුවන්. අපේ බව් ඇන් බාක් ග්‍රූමින් ෂොප් එකට ඇවිල්ලා ඔයාගේ සුරතලාටත් මේ වගේ ග්‍රූමින් එකක් කරගන්න. Thank you so much.